මිනිස්සුන්ට තියෙන වගකීමක් ඒ තමයි තව මිනිස්සුෙකුට තමන් ආපු තැනට එන්න පාර කියලා දෙන එක. ඔක මම සෑහෙන විශ්වාස කරන දෙයක්. ඉතින් දැන් මම වෛද්‍යවරයෙක් කියලා ඉන්නවා. තව වෛද්‍යවර වෙලා ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒක හින්දා අපේ වගකීමක් තියෙනවා වෛද්‍යවරයෙක් ඉන්න බලාගෙන ඉන්න ඔයාලට. හෝ මේ තත්ත්වෙ ඉන්න බලාගෙන ඉන්න ඔයාලට ඒකට අවශ්‍ය පාර පෙන්වන එක. ඒක මම හිතන දෙයක්. ඉතින් ඒකෙදි ඔයාලා මම වීඩියෝස් කීපයක්ම කරලා තියෙනවා මගේ channel එක ඇතුලේ. ඒකෙදි ඔයාලා ඉල්ලුවා මේ ළඟකදිත් පුළුවන් නම් දැන් ඒ ලෙවල් වලට නැගයි. පුළුවන් නම් මේ ගැන motivation වීඩියෝ එකක් කරන්න අපිට පොඩ්ඩක් මේ ගැන කතා කරන්න කියලා. ඉතින් ඇත්තටම මටත් වඩා ඒ ගැන සෑහෙන හොඳ දැනුමක් තියෙන සෑහෙන හොඳ මේ ගැන අදහසක් තියෙන මේ ශේෂ්ත්‍රත් එක්ක ඒ ලෙවල් එක ටිකක් බැඳිච්ච කෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අද. ඔයාලා හොඳට දන්න කෙනෙක්, මගේ හොඳ යාළුවෙක්, ඒ වගේම මාත් එක්ක සෑහෙන කාලයක් තිස්සේ මේ channel එකෙත් feature කරපු කෙනෙක්, රන්දීර කරුණානායක. හරියටම කියනවා නම් chemistry made easy channel එකේ chemistry ගුරුතුමා රන්දීර් සෑහෙන කුරුණෑගලින් 2010 level වල දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙලා කොළඹ medical faculty ට ඇවිල්ලා එතනින් ඉගෙනගෙන දැන් වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන ගමන් ඔයාලට chemistry ගැන උගන්වන අපේ රන්දීර් ගුරුතුමා තමයි. රන්දීර් මගේ යාළුවා තමයි. ගුරුතුමා කියන්නද බෑ, මගේ යාළුවා තමයි එකද වෙලා ඉන්නේ. එහෙනම් අපි අද කතා කරමු. ඇත්තරම දැන් අද වෙනකොට මේ වීඩියෝ කරන වෙලාව වෙනකොට තියෙන්නේ මේ ඒ ලෙවල් වලට මාස 4යි. මේ මාස 4ෙන් අපිට ඒ ලෙවල් කොට දා ගන්න පුළුවන්ද, ඒකේ තියෙන වැදගත්කම මොකද්ද කියන ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එහෙනම් රන්දීර් එක්ක අපි අද ඒ ගැන කතා කරමු. රන්දීර් එහෙනම් ආයුබෝවන් වැඩේට. ආයුබෝවන්. මම කියන්නේ අපි channel එකේ 3-4ක් වීඩියෝස් කරලා තියෙනවා නේද? තියෙනවා. ඔයා ඉන්න වීඩියෝස් ගොඩක් තියෙනවා. මේ වගේ වීඩියෝස් 2-3ක් කරලා තියෙනවා. එතකොට මේ කලින් එකත් උඹයි මා ඉන්න එකනේ. ආ මීට කලින් වීඩියෝ එකත් අපි දිනලා ඉන්න එක. හරි. එතකොට මේක වීඩියෝ එකේ මේ රන්දීර්ට කතා කරන්න කලින් විස්තර ටිකක් කියන්න ඕන. ඒක තමයි දැන් මේ රන්දීර් එක්ක මම දැන් චුට්ට වෙලා කතා කරලා හිටියා වීඩියෝ එක පටන් ගන්න කලින් රන්දීර් මෙහෙම ඔප්ෂන් එකක් දුන්නා. මෙහෙම මේ අවස්ථාවක් දුන්නා ඔයාලට. ඒක ඇතර මගේ ඉල්ලීමකුත් නෙමෙයි, රන්දීර්මයි කිව්වේ පුළුවන් නම් මෙහෙම දෙයක් මම කරන්නම් ඔයාලා වෙනුවෙන් කියලා. ඒ තමයි ඔයාලා දැන් මේ වීඩියෝ එක බලන කට්ටියට විතරක් හදනවා අපි පොඩි Telegram group එකක්. ඔයාලට පුළුවන් ඕනනම් ඒකට join වෙලා ඔයාලගේ ප්‍රශ්න රන්දීර් එක්ක කතා කරන්න පුළුවන් ඉන්නේ. ඒක ඕනනේ. ටයිම් එකත් එක්ක පොඩක් බිසි මිනිස්සෙක්. නමුත් ඒකට වෙලාව අපි හදාගමු. මොකද මේ වීඩියෝ එකෙන් විතරක් කෙලින්ම අදහස් අරගෙන මේකට එන කට්ටියට අයිඩියා එකක් නැතුව ඇති ගොඩක් වෙලාවට මොකද වෙන්නේ කියලා මේක ඇතුලේ. ඒකින්ද අර පැහැදිලි අදහසක් මුලින් දෙන්න ඕන නිසා අපි එහෙම පොඩි group එකක් හදලා biomatch කරන ළමයින්ට තමයි ඉන්නේ. ඔව් හැබැයි especially biomatch කරන කට්ටියට අපි මුලින් කතා කරන ටික පොදුවේ හැමෝටම අදාළයි. biomatch කරන කට්ටියට අපි ඒ chance එක දෙන්නම් වීඩියෝ එක. ඒ විදිහට Telegram group එකක් හදලා. ඊට පස්සේ YouTube channel එකෙත් මම link එක දාන්නම්. දැනට මම හිතන්නේ YouTube එකේ සෑහෙන nominally free videos ටිකක් කරලා තියෙනවා නේ. ඒ ටිකත් එක්ක මේ අපි link එක දානවා first comment එකේ. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒකට join වෙලා ඕන දේ අතිරනවා නම් දැනගන්න පුළුවන්. එතකොට මේ YouTube channel එකේ තියෙනවා සෑහෙන මම කියන්නේ පාඩම් chemistry ගැන පාඩම් 3-4ක්ම තියෙනවා නේ. ඕගනිකුයි ඉනෝගනිකුයි ශක්ති විද්‍යාවයි සම්පූර්ණ පාඩම් වගේ දාලා තියෙනවා. YouTube channel එකේ තියෙනවා නේ. ඔව්. කැමති කෙනෙකුට කියලා ඔන්න ඒක බලලා සෑහෙන හොඳ මාක් එකකට යන්න පුළුවන්. මම හිතන්නේ මුළු channel එකේ තියෙන ඔක්කොම chemistry ටික බැලුවා ලකුණු 50ක් ගන්න පුළුවන් දේවල් ඒක ඇතුලේම වුණත් තියෙනවා ඉතින්. තියෙනවා නේ. හරි හරි අපි ඒක අමතර කාරණාවක් විදිහට කිව්වේ. හරි මේ එතකොට රන්දීර් දැන් ඇත්තටම මචං A level pass වෙන එක වැඩක් තියනවද වැඩගත්ද? වැඩගත්ද හොඳ ප්‍රශ්නයක්. ඔව් ඒක අපි ඉස්සෙල්ලා කතා කරලිමු. ඔව් නේ. මෙහෙමයි ඉතින් ලංකාව දැන් කොහොමත් ඉන්නේ අවුල් තැනකනේ. කලින් හිටියේ යම් මට්ටම කවුලක දැන් ඒක තව බරපතල වෙලා තියෙනවානේ. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉගෙනගෙන වැඩක් නැහැ තව කියලා නේ. ඒකෙන් මම දකින්නේ එතකොට දැන් කොහොමත් අපිට වියදමට සරිලන ආදායමක් කිසිම රැකියාවකින් ලැබෙන්නේ නැහැ නේ. ජෙනරලි හැම රැකියාවම එක වගේ තමයි. ඔය ලක්ෂ 5ක් 10ක් හම්බෙන දුර්ලභ රැකියාවල් ටිකක් ඇරෙන්න වියදමට හරියන විදිහට ජීවත් වෙන්න පුළුවන් විදිහ රස්සාවල් ගොඩාක් රස්සාවලින් දැන් හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට ධමයට හිතෙන්න පුළුවන් මේ වගේ කාලෙක ඉගෙනගෙන වැඩක් නැහැ කියලා නේ. හරි. ඉතින් උනාට පොයින්ට් එක තියෙන්නේ සියලු කල්හි ඉගෙනගෙන හොයාගන්න වැඩි පට්ට වැඩගත්. මොකද ඒකෙන් තමන්ගේ වටිනාකම තමන්ට තීරණය කරගෙන අර possibilities expand කරගෙන තමන්ගේ ආදායම් තව වැඩි කරගන්න ඕන තරම් උදව් කරගන්න පුළුවන් විදි තියෙනවා. දැන් කවුරු හරි ඉගෙන ගන්න නැතු දැන් අපි දෙන්න මේ වීඩියෝ එක හදා දෙද්දි දැන් security කෙනෙක් ආවනේ. පොරත් ඒ level පොඩ්ඩක් අවුල් කරගෙන වගේ කියලා අපිට තේරුණා. ඉතින් එතකොට පොරත් එක්ක කතා කරපු විදිහත් එක්ක. ඉතින් එතකොට මේ දැන් එයාට එතන possibilities මොකක්වත් නැහැ නේ. security කෙනෙක් වෙලා තව මොකද කරන්නේ? එතන එහාට ඉස්සරහට යන ජීවිතය ඉස්සරහට යන බලාපොරොත්තුවක් නැහැ, ඉලක්කයක් නැහැ. ඔව් දැන් මං ඊයේ ගියා මේ Domino's එකකට පීසා එකක් ගන්න. ඒ ගියපු වෙලාවෙත් ඒකේ ඉන්නවා මේ බයෝ කරපු කොල්ලෙක්. ඉතින් channel එකේ videos එහෙම බලපු කොල්ලෙක්.
දැන් පොඩි ආදායමක් හොයාගන්න එතනට සෙට් වෙලා ඉන්නවා. හැබැයි ඉතින් මන්දීප උපදේශ එහෙම ළමයි මට ඇත්තට හම්බෙනවා බං. ඒ කියන්නේ ෆුඩ් සිටි වල ඔහොම ඔහොම පොඩි පොඩි ජොබ් කරනවානේ මුල් කාලේ ලෙවල් ඉවර වෙච්ච කාලේ. ඒ හැමෝටම දෙන උපදේශ සමහරු අර ඒව ඇතුලෙන්ම උඩට උඩට යන්නේ ඉන්නවා. ඉතින් ඒක මාර අමාරු වැඩක්නේ. සාහින රිස්කි වැඩක්. රිස්කි වැඩක්. එහෙම යන්න බැරි වුණොත්? ඔව් යන්න බැරි වුණොත්. ඔව්. ඒතොර දැන් ඉගෙනගෙන උඩට කොහේ හරි ගියොත් එහෙම අපි හිතමුකෝ ඉංජිනේර කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි ලෙක්චරර් කෙනෙක් තමන් ආස දෙයක් තියෙනවනේ වෙන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් මොකක් හරි. ඒකේ උඩට උඩට ගියොත් එහෙම ඒකේ උඩට යන්න තමන්ට තියෙන සම්භාවිතාව ඉහළයි. අර වෙන වගේ වෙන දෙයකට ගියොත් එහෙම ඒ සම්භාවිතාව තමන්ගේ ටැලන්ට් එක උඩ තමන්ගේ වාසනාව උඩ ඔය වගේ ගොඩක් දේවල් උඩ රඳාපවතිනවා. ඔව්. මේක ටිකක් එහෙම නැහැ. උදාහරණයකට ලංකාවේ බං ඔබ දොස්තර කෙනෙක් වුණොත් ඔබට කෙලින්ම MBBS එකට පස්සේ රස්සාව ගැරන්ටීඩ් නේ. හැබැයි වෙන එකක එහෙම එකක් නැහැනේ. නේ. ඒ ලොකු පොසිබිලිටි එක තියෙනවා. ඉතින් එතකොට අර මේ සාර්ථක වීමට තියෙන සම්භාවිතාව ඉහළ යන්න තියෙන සම්භාවිතාව ඒ වගේ එකකින් වැඩි. ඒ වගේම දැන් මාර ඔප්ෂන්ස් ගොඩක් තියෙනවානේ ළමයින්ට. කියන්නේ ලෙවල් හරි ඕ ලෙවල් හරි ළමයින්ට තව සල්ලි හොයන මාර්ග ඕන තරම් දැන් පෑදිලා තියෙනවානේ. හැබැයි ඒව ඇතුලේ ගිහිල්ලා අමාරු වෙටුනහම මොකද වෙන්නේ? මොකද ඒ ලෙවල් ඕ ලෙවල් ආයෙ කරන්න බෑනේ බා. තේරුණාද? ඔබට ආයෙ 25 දී 30 දී කළා තේරුමක් නැහැ. ඒක අදාළ වෙලාවේ කළා ඉවර කරන්න ඕන වැඩක් නේ. දැන් සමහර ළමයි ඉතින් හිතනවා මේ ආ මෙහෙම ලක්ෂයක් හම්බ වෙනවා දෙකක් හම්බ වෙනවා ලක්ෂ 50ක් හම්බ වෙනවා ඔය වගේ ඉතින් ඕන තරම් ක්‍රම ඕන තරම් මිනිස්සු ඉදිරිපත් කරනවානේ. හැබැයි ඉතින් අර මේකේ වටිනාකම සදාකාලිකව තියෙනවා. දැන් ඔබ මේ channel එක කරද්දි ඇයි මෙච්චර මිනිස්සු ඔබ බලන්නේ? ඔබ දොස්තර කෙනෙක් නෝන නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන් බලනවා බලන එක සෑහෙන අඩුයි. අඩු වෙනවනේ. ඒ තියෙන ඒ අපි යටතත්ත්වයේ ඉඳලා මෙතෙන්ට ආපු හින්දා යම්කිසි සමාජ සත්‍ය පිළිගැනීමක් තියෙනවා. ඒක ඔටෝ එනවනේ. ඔටෝමැටිකලි එනවා. කෙනෙක් මේක බලන්නේ බලන්න. ඔව් ඔයා වෛද්‍යවරයෙක් කීමසම මම වෛද්‍යවරයෙක් වීම නිසාම මේක බලන සෙට් එකක් ඉන්නවා. එහෙම සමාජ වටිනාකමකුත් හම්බෙනවා. හම්බෙනවා. ඒකත්. ඉතින් මේ දේවල් ටික ළඟා කරගත්තට පස්සේ දැන් කෝටිපතියෙක් වෙන්න 25ත් පුළුවන් 30ත් පුළුවන් 35ත් පුළුවන් නේ. නේ? ඔව්. හැබැයි ඒ ලෙවල් කරන්න පුළුවන් 18 දී 19 දී විතරයිනේ. අනිත් එක අපි 25න් 30න් මැරෙන සත්තු జాතියක් නෙවෙයිනේ. අපි 70ක් 80ක් වෙනකන් ඉන්නවනේ. ඉතින් එතකොට අවුරුදු 20 වෙනකන් ඒ ලෙවල් කරයි කියලා තමන්ගේ ජීවිතේ ඉතුරු 50 60 සැප විඳින්න තියෙන කාලයට ලොකු අවුලක් වෙන්නේ නැහැනේ. ඒ වගේ පොඩි පොඩි දේවල් ටිකක් තේරුම් ගන්න ඕනේ. එතකොට ඉතින් මේකේ වටිනාකම තේරුම් ගන්න එක එච්චර ලොකු අමාරු වැඩක් නෙවෙයි. දැන් ඊට පස්සේ දැන් මම YouTube channel එක පටන් ගන්නවානේ කෙමිස්ට්‍රි උගන්වන්නද. ඒ මට මං හෝල් ක්ලාස් කවදාවත් කරලා නෙවෙයිනේ. ඒතර මගේ ඔඩියන්ස් එක වෙන්නේ උඹලා ටික. මගේ වීඩියෝ බලන් ළමයි හිටියේ නෑ. හරි ඉන්න දොස්තරලට කියනවා Facebook එකේ දාලා post එකක් මෙහෙම channel එකක් හැදුවා. මේවා ළමයින්ට share කරන්න කියලා. උන් ටික තමයි මේක share කරලා මේ channel එක ගොඩ දැම්මේ. අද මේක ලංකාවේ දෙවනියට වැඩිම subscribers ලා ඉන්න chemistry උගන්වන channel එක වෙලා තියෙනවා. එහෙම වෙන්නේ 0 ඉඳන් පටන් ගන්න. වෙනස කෙනෙක් නම් අනිවාර්යෙන් පොරට ළමයි 1000 2000 කොහේ හරි physical පන්ති ඉන්න. ඉන්න කෙනෙක් නේ online කොරෝනාත් එක්ක online පටන් අරගෙන ওই දත්තට ගොඩ දෙන්නේ. ඔව්. ඉතින් එතකොට දැන් ওই ටික බලන්නෙත් අංකයකට මම වෛද්‍යවරයෙක් වීම කියන හේතුවනේ. මං ඩිස්ත්‍රික් ෆස්ට් උනා කියන හේතුව ඊටත් වඩා වැදගත්. ඔව්. පැහැදිලිනේ. ඔව්. ඉතින් ඒ නිසා මේ අර මිනිහෙට්ට මාර වටිනාකම් ටිකක් හම්බෙනවා. දැන් ඔබ හිතලා බලපන් ඕ ලෙවල් කාලේ උඹයි මායි මහලොන්තේ ඔදෙන්නේ බා. ඔව් ඉතින් අපි ගණන් ගන්න නෑ. අදාළම නෑ. ගණන් ගන්න නෑ. ඉතින් අදාළම නෑ. අදාළම නෑ. හරි ඊට පස්සේ දැන් ගිහිල්ලා ලංකාවේ ජනාධිපති අපෙන් බේත් ගන්න ආවත් ඌ අපිට ડોක්ටර් කියලා කතා කරනවනේ. නේ? අපි ඒක බලාපොරොත්තු වෙන නොවන එක වෙන කතාවක්. ඒ වුණාට අර මෙලෝම රහක් නැතුව හරි සත්ත පහකට නම් මොකෙක්වත් ගණන් ගන්න නැති. ඒ කියන්නේ මොකක් හෝ වෙන මිනිස්සෙක් කන්සර්න් කරනවනේ. හරි. අපේ ඔපිනියන් එකට වටිනාකමක් තියෙනවා. අමිට අවුරුදු 15කට 16කට කලින් අපි සත පහකට මොකෙක්වත් ගණන් ගන්න නැහැ. හරි ඒ වටිනාකම එන්නේ අරක නිසානේ. ඒ නිසා. අනිවාර්යෙන් ඒ නිසා තමයි. ඔහොම දේවල් ටිකක් තියෙනවා ඉතින්. එතකොට දැන් මම සමහර කෙනෙක් ඉන්න පුළුවන් තව මාස 4යි අද මේ මොහොත වෙනකොට තියෙන නොවැම්බර් මාසේ නේම දැන් එක්සෑම් ඩේට් එක නොවැම්බර් 27 කියලා තියෙනවා ඉතින් තියෙනවා. මේ වීඩියෝ එක දාන වෙලාව වෙනකොට ඇත්තටම මාස 4යි මාස 4ක්වත් නෑ හරියට. 4යි සති 3යි සති 3ක් වගේ තියෙනවා. තමයි තියෙන්නේ. එතකොට මේ දැන් ඔය කියන ඩ්‍රීම් එකට යන්න කෙනෙක් හිතාගෙන ඉඳලා මොනයම් හෝ දේවල් ටිකක් නිසා මේක මගහැරීගෙන ගියපු කෙනෙකුට මේ මාස 4 ඇතිද ඔය කියන තත්ත්වයට යන්න. ඔය තත්ත්වයට යන්න ගොඩ දාගන්න. ඔව් මෙහෙමයි දැන් සමහරුන්ගෙන් ඇහුවොත් කියයි සමහර ටියුෂන් ගුරුවරු ඉන්නවා මේ ආපෝ පුළුවන් අපේ ඕනතරම් ළමයි ඉන්නව එහෙම කරපු කියලා කියන. එහෙම ඕනතරම් ළමයි නැහැ බං. හරිද? මේ කියන්නේ දැන් අපිට දෙන්න උදාහරණ තියෙනවද? ඔව් අපේ පන්තියේ ළමයි ඉන්නවනේ දැන් ගිය අවුරුදු 2-3ෙත්. ඒ කියන්නේ YouTube channel එක පටන් ගත්ත දවසේ ඉඳන් එහෙම උදාහරණ තියෙන ළමයි ඉන්නවා. සහ උන් ගොඩාක් වෙලාවට මම බලන්නත් එනවා. මොකද ඌ හිටියේ 30ක 35ක. එහෙම එකෙක්ට 65ක 75ක ලකුණක් ආපු ගම. ඌ අනිවාර්යෙන් ලොවෙත් බලන්න එනවා. කොයි ලෝකෙ ඉඳන් හරි මාව හොයාගෙන එනවා. තේරුණා. ඉතින් මට ෆිසිකල් ළමයි නැහැනේ. ඔන්ලයින් ළමයි ඉන්නේ. මොකද උන් දන්නා උන්ගේ ජීවිතේ කොච්චර ලොකු ටර්නින් පොයින්ට් එකක් බවට මම පත් වුණාද කියන එක. හරි. ඉතින් එතකොට ඒක කරපු ළමයි මට මුණ ගැහිලම තියෙනවනේ. දැන් ගියා මේ 22 විභාගේ බං MCQ 4ක් ගහපු ළමෙක් හිටියා.
මේ පාර 45යිද කොහෙද එම්සී කිව්වේ 50යි හරි මෙලෝ වැඩක් නොකර ඉන්න ඇති හැබැයි මාස කීපකින් ඒ ළමයා ලොකු ටර්නින් පොයින්ට් එකක් හදාගත්තා නේ හරි කළා ලොකු දියුණුවක් ලබා ගත්තා ඒ නිසා මේක කරන්න බැරි දෙයක් නෙවෙයි හැබැයි අර හරි මාර්ගෝපදේශනය හරි කෙනෙක්ගෙන් ගන්න ඕනේ බොරු මොටිවේෂන් එකකට රැවටෙන්න බෑ හරි ආවණකට ඕන විදිහට වැඩ කරොත් පුළුවන් මගේ පන්ති වරෙන් එහෙම කිව්වට මේක කරෙන්නේ නැහැ හරි මේක ඉස්සිත ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදය අවබෝධ කරගත්ත කෙනාට මේක ඇතුලේ යන්න පුළුවන් දැන් ඔබේ ක්ලාස් ආවා කියලා ඔබේ ක්‍රමවේදය අවබෝධ කරගන්න බැරි එකට ඔව් ඒ ක්‍රමවේද අවබෝධ කරගෙන මේක කරන්න උමනාවක් නැතුව එන්නම් වාලේ අර රැල්ලට පන් තියෙන කට්ටියක් ඉන්නවා ඉතින් ඒ ළමයින්ට මේක කරන්න බෑ ඒ ළමයිදී අර රැවටිලා විතරයි තියෙන්නේ අන්තිමට ඔක තමයි ඉතින් මේක ඇතුලේ තියෙන කතන්දරේ තේරිසක් කරන්න පුළුවන් කරපු ළමයි ඉන්නෝ මේ අවුරුද්දෙත් ඉන්නෝ ගිය අවුරුද්දවලත් හිටියා හැබැයි අර පෙන්නනව තරම් බුරුදු පිටින් ළමයි ලංකාවේ නෑ බං දැන් උඹ දන්නවද මේ S3ක් දාපු එකෙක් A3ක් දැම්මා කියලා එහෙම බුරුදු පිටින් දන්නේ නෑනේ උඹ බුරුදු පිටින් නේ මම කොහොමත්ම දන්නේ ආ දන්නේ මම C1යි S2 වගේ ඉඳලා A3 ගත්ත කට්ටිය දන්නවා C3 අරගෙන ඉඳලා A3 ගත්ත මගේ හොඳම යාළුවෙක් ඉන්නවා ඒක දන්නවා ඉතින් ඒකත් හොඳයිනේ බං හොඳ ලකුණු වැඩි වීම ඒ නිසා ඒක තේරුම කරන්න පුළුවන් වැඩක් හැබැයි කරන්නේ ටික දෙනයි අර ඒ ටික දෙනා වෙන ගොඩක් කරලා පෙන්වන මිනිස්සු ඉන්නවා ඒක ඒ විදිහට රැවටුනොත් එහෙම ඔයාලට මේක කරන්න බැහැ කියලා වෙලා ඕ දැන් එතකොට මචං ඔබේ ස්පෙસિෆික් සිටි එක කෙමිස්ට්‍රිනේ හරිද එතකොට කෙමිස්ට්‍රි වල මේ කාලේ ඇද්ද මේ මාස 4 ඇද්ද මේ වැඩ ටික කරගන්න ඔබට කවුරු හරි කිව්වොත් මාස 4යි මට තියෙන්නේ මට කෙමිස්ට්‍රි කොට දාලා දෙන්න ප්ලෑන් එකක් මොනවා හරි ඔයාගේ තියෙනවද කියලා අහුවොත් ඔබට දෙන්න ප්ලෑන් එකක් තියෙනවද හොඳ ප්‍රශ්නයක් ඔව් මෙහෙමයි දැන් සති 3කට විතර කලින් අපි කතා කරා මොකද විභාගයේ තියෙන දින කිව්වේ සති 3කට විතර කලින් ආ හා ඒ කියන්නේ නොවැම්බර් 27 කියන දිනේ කිව්වේ සති 3කට කලින් අනාගතයේ දිනේ තව ඉස්සරහට ඇයිද දන්නේ නැහැ මේ එතකොට ඒ වෙලාවේ ඉතින් ළමයි මගේ පන්තියෙන් ළමයි අතර ඉන්නවා සහ අලුතෙන් පන්තියෙන් හිටපු ළමයි ඉන්නවනේ ඒගොල්ලෝ අනිවාර්යෙන් ප්ලෑන් එකක් ඔය වෙලාවේ දිල්ලනවා ඒ නිසා අපි ඒකට ප්ලෑන් එකක් වෙනම කතා කරා ආ හා හා එහෙනම් වීඩියෝ කරාද කරා ඉතින් ඒ නිසා මම හිතනවා ඒක අලුතෙන්ම දැන් ප්ලෑන් එකක් කතා කරනවට වැඩිය ඒකට යන එක හොඳයි හැබැයි අපි ඒකේ සාරාංශයම කියන්න ඒ වීඩියෝ එකේ ලින්ක් එක උඹ දාපන් මම දානවා උඩ දාපන් උඩ ෆස්ට් කමෙන්ට් එක දෙකේම දාන්න උඩයි යටයි දෙකේම දාන්න හරි එතකොට මේ ඒකේ කතා කරේ මේ දැන් මාස 4ක් ඇතුලේ සිලබස් එකේ 100% ඉවර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවානේ විශේෂයෙන් ලකුණු 20ක 30ක විතර ඉන්න ළමයට මේ වෙලාවේ බං එන ලොකුම දේ තමයි පෙරේතකම අර පාඩමක් කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ ඒකත් කරන්න ඕනේ හැම එකම දැන් බදා ගන්න ඕගනිකෝ ඉනෝගනිකෝ අන්න හරි ඒ මදිවට විෂයනොත් තුනම බදා ගන්න හරි එතකොට බැලන්ස් එක කියන එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා ළමයි හිතනවා එක දිගට ඔක්කොම පාඩම් ටික දැනගෙන විභාගයට යන එක තමයි හොඳම දේ කියලා එහෙම කරලා ගේම ගහන පිරිසකුත් ඉන්නවා. හැබැයි සාතිශය බහුතරයකට ඒ ක්‍රමය අසාර්ථකයි. ඔව්. ඒකට සාතිශය බහුතරය කරන්නේ ඒක. ඔව්. ඒකනේ සාතිශය බහුතරය අසාර්ථක වෙන්නේ. අන්න. ඉතින් ඒ නිසා දැන් මම කියන්නේ ගොඩ දෙනෙක්ට සාර්ථක වෙන්න තියෙන ක්‍රමය ඔක්කොම ටික දැනගෙන යන එක නෙමෙයි. හරි. සිලබස් එකේ 80% විතර කවර් කරන්න try කරන්න ඕනේ. මොකද බං කෙමිස්ට්‍රි පේපර් එකේ වැඩිපුර රචනා දෙකක් තියෙනවනේ. ඔව්. ඒතුළු ලකුණු 115 පේපර් එකේ තියෙනවා. ආහ්. හැබැයි අපි තෝරගන්න ඕනේ නිශ්චිත ප්‍රශ්න ප්‍රමාණයක් විතරයි නේද රචනා අතාරින්න පුළුවන්. ඔව්. හරි එතකොට සිලබස් එකම දැනන් යන එකට 115ක් එන්නේ නැහනේ ඌට එන්නේ 100යි 100යි හරි 100% සිලබස් එක දන්නවා ලකුණු උපරිම 100යි ගන්න පුළුවන් ළමෙක් ඉන්නවා සිලබස් එකේ 80යි දන්නේ හරි ඌට කීයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා 80ක්ම පුළුවන් ගන්න නැහැ 95ක් ගන්න පුළුවන් අම්මට සිරුර ඇයි ඇයිනි බං අර 115ක් තියෙනවනේ අන්න හරි 115 ඔය පොඩි ට්‍රික් එක තේරුණා නම් ඒක එහෙම දැන් එකපාරට කාට හරි එන අවුල් අමුතුම දෙයක් වගේ තේරෙන්න පුළුවන් ඒක කිසිම අමුත්තක් නැහැ බං අද මම මචං ඒ ලෙවල් එකට යද්දිත් ෆිසික්ස් වල ගුරුත්ව ශේෂ්ත්‍රය කියලා දෙන මොකක්ද කියන්නේ ගුරුත්ව ශේෂ්ත්‍රය කිසිම දෙයක් දන්නේ නැහැ. MCA එකක්වත් ගහන්න දන්නේ නැහැ. ඉලෙක්ට් මොනවාද අන්තිම පාඩම මොකක්ද තිබ්බේ?
ඉලෙක්ට්‍රොනික්ස් ඉලෙක්ට්‍රොනික්ස් වල දන්නේ අර එක බිඳු එක බිඳු දාන්නේ නෙවෙයි එච්චරයි වෙන කිසිම අර ආර විතරයි ලොජික් ගේට්ස් විතරයි අර මොනවද අර මෙහෙම ඊතල ගහලා මොකද්ද මෙහෙම මොකද්ද ඇන්ඩෝ නොට් ඒවා මොනවද ඒ අර මොකද්ද ඒව දන්නේ ඔය මොකද්ද මේ පැත්තට අර ඊතල ගහලා මොකද්ද යන්නේ එක බිඳු එකතු කරන්න විතරයි දන්නේ විතරයි දන්නේ වෙන කිසිම දෙයක් දැනෙන්නේ නැහැ එතකොට ඒකේ රචනාව ඔබ ගලේ නැහැ නෑ ඔක දෙන්න ආ ඒකනේ එතකොට උඹ ටාගට් කරන් යන්නේ වෙන සෙට් එකක් හා හැබැයි ඒකකුත් ආවනේ ඔය වාව මම ඇතරේ දිනවා හා දැන් අපි හිතමුකෝ ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්නේ ලකුණු ටික උඹට ගෙදරදීම යද්දි අහිමි වෙලා නේ එතකොට ලකුණු අපි හිතමුකෝ ඉලෙක්ට්‍රොනික්ස් වල ලකුණු 8ක් විතර අහිමි වුණා කියලා මම කරන්නෙම නෑ කියලා ගියේ MC එකක් આવත් කණා ගන්නවා කියලා තමයි කිව්වා එතකොට උඹ සිලබස් එකේ දැනන් හිටියේ 95ක් විතර නේ 100ක් නෑ නෑ 100ක 90ක් විතර හා 90ෙන් උඹ ගිහිල්ලා ඒකක් ගත්ත අරගෙන උඹ නිකන් ඉන්නේ නෑ උඹ ගිහිල්ලා ඩිස්ත්‍රික් 4 වෙනවා හා ඒ නිසා මේ දැන් ඩිස්ත්‍රික් 4 වෙච්ච මිනිස්සෙක්ට උච්චර දෙයක් කරන්න පුළුවන් නම් මෙතන ඉන්න ළමයි හැමෝටම ඩිස්ත්‍රික් රෑන්ක් දාන උමනාවක් නැහැ නේ මේ මාස හතරේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එක ගැන ඒ උඹේ උදාහරණය පැහැදිලි ඇති. මම ওই මගුල දැනගෙන හිටියේ. Thank you කිව්වා. ඉතින් ඒ නිසා බම් මේ අර සිලබස් එකේ 180ක් කවර් කරොත් ලකුණු 95ක් විතර ගන්න පුළුවන්. ඒ 95න් තමයි එතකොට අපි 75ක් 65ක් මොකක් හෝ අපේ AB ටාගට් එකකට යන්න ඕන. පැහැදිලිනේ. ඉතින් ඒ නිසා අර මලපෙරේතකම මේ පාරේ නෝ බං. ඒක මාර සාධාරණයි. ළමයිගේ පැත්තෙන් මාර සාධාරණයි. ළමයි කැමති ඔක්කොම පාඩම් ටික දැනගෙන යන්න. හැබැයි පර්ෆෙක්ට් කරලා ගියොත් මොන හරි. පර්ෆෙක්ට් විදිහට හැමදේම ඉගෙනගෙන ගියොත් දන්න ටික. ඒතොර අපිට choices නැහැ. අපිට ගිහිල්ලා දැන් ඔබ හිතපන් ඔබ ඉලෙක්ට්‍රොනික්ස් දන්නේ නැහැ. දැන් ඉලෙක්ට්‍රොනික්ස් දන්නේ නැතුව අනිත් දෙක ලොවෙත් කරන්න වෙනවා. ඒතොර ඒ ටික ඔබ සුපිරියට දැනගෙන යන්න ඕනේ. ඒකෙන් මොන තරම් අමාරු ප්‍රශ්නයක් ආවත් දැනගෙන යන්න පුළුවන් වෙනවා. ඔව්. ඉතින් ඒක පොඩ්ඩක් එතකොට වාසනාව උඩ තීරණය වෙන්නත් පුළුවන්. ඒක තියෙනවා. අනිත් ප්‍රශ්නේ සුපිරියටම අමාරු එකක් වුණොත් හැබැයි ඒ හිම වෙන්න තියෙන ඉඩ අඩුයිනේ. ඉතින් ඒ නිසා රිස්ක් එකක් තියෙනවා. ඉතින් මාස 4ක වැඩ කරලා ඉවරලා රිස්ක් එකක් නැතුව විභාගයට යන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් එතනත් පොඩි අවුලක් තියෙනවා. ඔව් ඒක හරි. ඔව්. හැබැයි ඉතින් රිස්ක් එක අවම කරගත හැකි අපි perfectionist කෙනෙක් විදිහට මේ මාස 4 වැඩ කරමු. කරන දේ සුපිරියර් කරන්න. පමණක් වැඩ කිරීමට ගත්ත රිස්ක් එකට වඩා අර රිස්ක් එක අඩුයි මං හිතන්නේ. ඔව්. ඉතින් ওই ටික තමයි මට හිතෙන්නේ හොඳ plan එකක් කියලා. ඉතින් දැන් chemistry වල ඊළඟට එනවනේ මොන මොන පාඩම්ද මම මේ 180ට include කරන්න ඕනේ කියලා. අන්න ඒක වැදගත්. ඔව්. එතකොට බං දැන් chemistry physics කියන විෂයන් දෙක හදාරන කෙනෙක්ට කරන්න ඕන talents හතරක් තියෙනවා. හා අංක එක තමයි කටපාඩම් කිරීමේ හැකියාව. ඒක chemistry වලට සෑහෙන තියෙනවා. හැබැයි physics වලට නම් කටපාඩම් කිරීමේ හැකියාව ලොකුට අවශ්‍ය නැහැ නේද? නැහැ. chemistry වල කටපාඩම් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. copper වල ජලීය සංකීර්ණ වර්ණ නිල් නම් ඒක නිල් නේද? ඒක කටපාඩම් කරන්න වෙනවනේ. හරි. ඒ කටපාඩම එතකොට යම් කොටසක් තියෙනවා. ඒක තමයි ගොඩක් අය ලේසි කොටස. ඊළඟට තියෙනවා ලොජික් කොටස. සමහර පාඩම් හැදිලා තියෙන්නේ ලොජික් වලින්. තර්ක වලින් තමයි හැදිලා තියෙන්නේ. රේඛීයව තර්ක ටිකක් ගලාගෙන යනවා. ඊට පස්සේ ඊට වඩා අමාරුයි මැත්ස් පාර්ට් එක. හරි. ඒ ගණන් හදන්න තියෙන පාර්ට්ස් ටික, ඒ කියන්නේ ෆිසිකල් ටික, රසායනික ගණනේ පාර්ට්ස් ටික. හරි. ඊටත් වඩා අමාරුයි ඇනලිසිස් කියන පාර්ට් එක. ඇනලිසිස් කියන්නේ බං ලොජික් ගොඩක එකතුවකින් රේඛීයව ගලන ලොජික් නෙවෙයි. ලොජික් එහෙම මෙහෙම සෙට්ටලා එන එකනේ ඇනලිසිස් කියන්නේ. ඒතර ඒක IQ ලෙවල් එකේ උඩම එක. හරි. ඉතින් ඒතකොට ඒ ඇනලිසිස් පාර්ට් එක තමයි මේකේ තියෙන අමාරු පාර්ට් එක. හරි. ඒ නිසා ළමෙක් වෙන්න දැන් මේ වෙලාවේ තෝරගන්න ඕනේ එක එක ළමයට එක එක ටැලන්ට්ස් තියෙනවා. දැන් මැත්ස් කරන එකට ගණන් හදන්න පුළුවන්. හරි. බයෝ කරන එකට කඩපාඩම් කර හැකියි. ඉතින් උන්ට තමන්ට අදාළ ටැලන්ට් එක ළමයා තෝරගත්තොත් හරි. ඌට ඒ ලකුණු ටික පහසුවෙන් ගන්න පුළුවන් නේ. පැහැදිලි. අනිවාර්යෙන්. හරි. මේ ඌ කියනවට ගණන් ගන්න බෑ. අපි ඉතින් හැටි. හරි. මුන් අපි දෙන්න කතා කරන්නේත් එහෙම. හරි. උඹලා අපිට මේ පාරේ හම්බුණත් අපි කතා කරන්නේ එහෙම තමයි. මේ ඉතින් ඒ නිසා මේ අපේ ටැලන්ට් එක අඳුරගෙන ඒ ටැලන්ට් එකට ගැළපෙන විදිහ පාඩම් ටිකක් ඔය 180ට ඉන්ක්ලූඩ් කරොත් එහෙම මේ ගේම ගහන එක ලේසි. නැත්තම් ඔහේ විභාගාත හිතන පාඩම් කරන්න ගියොත් හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම අර සමහර කට්ටිය බලන ගිය පාර ප්‍රශ්නේ ලේසි. එහෙනම් මේ පාර එක අමාරු වෙයි. මේ පාර මේක බලලා හරියන්නේ නැහැ. මේ පාඩම එහෙම අතාරිනවා. එහෙම දේවල් තියෙනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මම හදපු plan එක ඇතුලේ ওই talent හතරට ගැලපෙන පාඩම් මොනවද කියලා වෙනම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහ වැඩක් තමයි කරේ. ඉතින් මම හිතනවා එතකොට ඒ වගේ වැඩපිළිවෙලක් ගොඩක් ළමයින්ට සුදුසු වෙයි කියලා අර ඔක්කොම දොඩම් ගොඩ බදාගන්න සීන් එකට වැඩිය. සමහරු තර්ක කරන්න පුළුවන් දොඩම් ගොඩ බදාගන්න එකත් සාර්ථකයි කියලා. ඔව් සාර්ථකයි යම් ඉතා සුළු පිරිසකට. බහුතරයකට ඒ ක්‍රමේ වරදිනවා. සෑහෙනවට capacity එකක් තියෙන පාඩම් අන්න හරියට ඔව් පොරක يعني පට්ට dial එකකට ඒ වගේ ක්‍රමයක් හොඳට ගැලපෙනවා. ඔව්. ඔය ටික තමයි. යන්නේ. අර ස්පෙෂල් මොනවාරි කියන්න තියෙනවද? මේ ඔයදී YouTube එකේ chemistry made dish channel එකට ගිහිල්ලා තියෙන පාඩම් ටික බලන්න. බලන්න. ඒ කියන්නේ මෙහෙමයි දැන්. සාමාන්‍යයෙන් වශයෙන් මම කෙනෙක්ව recommend කරන්නේ නෑනේ. ඒක recommend කරන්න තරම් මිනිස්සු අපි දැන්. අපිට අවශ්‍ය දැනුම මදි නේ. දැන් ඔබගෙන මට recommend කරන්න පුළුවන් හේතුව තමයි අපි ඔබ දැකලා තියෙනවා. ඔබගේ chemistry අහලා තියෙනවා, උගන්වනවා බලා ඉඳලා තියෙනවා. ඒතර අපි A level pass වෙනකොට ඉගෙන ගත්ත chemistry වලට පට්ට රහට chemistry ඔබ උගන්වනවා. ඒක ආයේ කාටවත් يعني ඒක තරග කරන්න දෙයක් නැහැ.
Thank you. Bye. Jaya.